ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල වශයෙන් ගත්තහම අප්‍රේල් මාසයේ අවසන් වෙච්ච බංග්ලාදේශ සංචාරයෙන් පස්සේ ජූනි මාසයේ පළවෙනිදා ලෝක කුසලානය ආරම්භ වන තෙක් නැතනම් ශ්‍රී ලංකාවේ තරඟ ආරම්භ වෙන ජූනි 3 වෙනිදා තෙක් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් නැ කියන එක තමයි අපි දන්නේ. ඒතර හරියටම බැලුවොත් එහෙම මාස දෙකක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට වෙන්නේ නැහැ. IPL තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනාට හැර කියන එක තමයි අපි දන්නේ. ඉතින් එහෙම නිකම්ම සිටීමත් ඒතරම් සුබදායක වෙන්නේ නැහැ මෙවැනි දැවැන්ත තරඟාවලියක් හමුවේ. ඉතින් අපිට තිබ්බ පොඩි සැකයක් තමයි අමතරව කවුරු හරි එක්ක, يعني කුඩා කණ්ඩායමක් එක්ක හරි ජාත්‍යන්තර තරඟ දෙක තුනක්වත් ලෝක කුසලානයට කලින් ක්‍රීඩා කරයි නැත එක තරඟාවලියක්වත් යොදා ගයි කාත් එක්ක හරි කියලා අපිට විශ්වාසයක් තිබුණා. ඒ වගේම අනෙක් කණ්ඩායමුත් ඒක සිදු කරමින් යනවා. එකපාරම අමතර තරඟාවලි දාගෙන ලෝක කුසලානයට කලින් යම්කිසි අත්දැකීම් සහ ඉන්න ක්‍රීඩකයන්ගේ හොඳ නරක හොයාගන්නට මොකක් හරි තරඟාවලියක් පැවැත්වීම සිදු කරමින් යන නිසා ඉතින් ශ්‍රී ලංකාවත් ඒ වගේ අවස්ථාවකට යයි කියන එක තමයි අපේ විශ්වාසය තිබ්බේ. ඉතින් මේ වන විට Sunday Times පුවත්පත වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති අනුව අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ ලෝක කුසලානය වන තෙක් නැත්නම් මාස දෙකක් හරියටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟාවලියක් නම් නැති පාටක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරනවලු ඉදිරියේදී දිනයක් නම් තවමත් නැහැ අන්තර් සංචිත තරඟාවලියක් පවත්වන්න කණ්ඩායම් තුනකට බෙදලා. එතකොට ඒක බොහෝ දුරට මැයි මාසේ පළවෙනි සතිය වගේ ඉඳලා පැවැත්වෙයි කියලා තමයි කියන්නේ. හරියටම දින නැහැ. නමුත් දල වශයෙන් කිව්වොත් එතකොට අර පුහුණු තරඟ වගේ අපි දන්නවා කණ්ඩායම් තුනකට බෙදලා සංචිත අස්සේ තරඟාවලියක් පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවලු. ඉතින් එච්චර තමයි ලෝක කුසලානයට කලින් තරඟ විදිහට තියෙනවා කියලා දැනට අපට පෙනෙන්නේ Sunday Times පුවත්පතේ වාර්තාව අනු. ඉතින් මේ ප්‍රවෘත්තිය දාලා තියෙන තැනම මම දැක්ක සමාජ මාධ්‍ය වල නැත්තම් Facebook පිටුවක අපේ ප්‍රේක්ෂකයෙක් හරි අපූර්ව අදහසක් ඕකේ දක්වලා තියෙනවා. ඒක කියන්නට මොන ඕක කියලා තියෙන්නේ මේ ඊට පස්සේ දැන් ඕක ජාත්‍යන්තර තරඟාවලියක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් අන්තර් සංචිත තරඟාවලි වල දේශීය තරඟාවලි වල දස්කම් දක්වන සමහර ක්‍රීඩකයෝ යනම ජාත්‍යන්තර කණ්ඩායම කියන්නේ ජාතික කණ්ඩායමට තේරෙනවා මෙතන. ඊට පස්සේ ජාතික කණ්ඩායමේ ගිහලා ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරපුවම ලබා දෙන සියලුම තරඟ ලකුණු 10ක් වක් ගහන්නේ. ඊට පස්සේ ආයෙ එනවා දේශීය තරඟ වලට ඒවයි 100යි 150යි හොඳට ගහනවා. ආයෙ ජාතික කණ්ඩායමට දාපුවම ආයෙ ලකුණු 10ක් වක් ගහන්නේ. එහෙම ක්‍රීඩකයෝ ඉන්නවා. අවසාන බංග්ලාදේශ තරඟ සංචාරයේත් අපි දැක්කා. ඉතින් දේශීය තරඟ එක්ස්පර්ට්ලා ලංකා වාසියේ පන්දු යවන්නන්ට හොඳට බැට දෙන්න පුළුවන් එක්ස්පර්ට්ලා. හැබැයි වෙනත් ජාත්‍යන්තර කණ්ඩායමක් එක්ක ගහපු ගමන් ඔවුන් ෆේ. ඉතින් ප්‍රේක්ෂකයගේ අදහස අනුව ඔහු කියන්නේ ඔන්න මේ අන්තර් සංචිත තරඟ වලින් දේශීය දක්ෂතා දක්වන කට්ටිය දක්ෂතා දක්වයි. එතකොට ඔවුන් ටික තේරීම් කමිටුව එකතු වෙලා ලෝක කුසලානයට ගෙනියයි. ගෙනිච්චට පස්සේ අතන ගිහිල්ලා මෙලෝ දෙයක් කරගන්නට බැරුව කාලා හොඳටම කාලා ගෙදරෙහි කියලා තමයි කියන්නේ. මොකද ඔය ඒ ප්‍රේක්ෂකයා අනිවාර්යයෙන්ම කියන්නේ පරණ අත්දැකීම් අනුව අපිටත් එහෙම අත්දැකීමක් තමයි තියෙන්නේ. ඉතින් මේ දේශීය තරඟවල නැත්නම් මේ අන්තර් සංචිත තරඟ තුනක් ගහලා ඌකේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අනුව කණ්ඩායම තෝරන්න ගියොත් නම් ගිය පාර ලෝක කුසලානවලට වෙච්ච දේම වෙයි කියන එක තමයි අපටත් කියන්නට තියෙන්නේ. දැන් ඉතින් අපි ලෝක කුසලාන තුන හතරක් දැකලා තියෙනවා ওই වගේ සිද්ධි. ඉතින් මේ ලංකාවේ හොඳට ගැහුවා කියලා අලුතින් මුහුණු ගිනිහිල්ලා නැත්තම් ගැලපෙන්නේ නැති මුහුණු නැත්තම් කලින් අසාර්ථක වෙච්ච මුහුණු දාලා ඉවරලා ලෝක කුසලාණය අසාර්ථක කරගන්නවට වැඩිය හොඳයි. මොකද 15 දිනයි උපරිම දාන්න පුළුවන්. ඒතකොට උපරිම තේරීමක් මෙතන කරන්නට වෙනවා. අවසාන ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරපු දක්ෂතා මත 15 දිනක් හදාගෙන ගියොත් තමයි ඇත්තටම ගොඩ යනවා ඇත්තේ. දැනට අපිට වුණත් 15 දිනක් කියන්නට පුළුවන් මෙන්න මේ 15 දෙනා හොඳයි කියලා. මම මීට කලින් කතා කරා කණ්ඩායම සම්බන්ධයෙන්. එතකොට අපිට ස්ථාන දෙකක විතර අවිනිශ්චිතතාවයක් විතරයි තියෙන්නේ. ඊට වඩා නම් මේ කණ්ඩායමේ වෙනස් වෙන්න දෙයක් නැහැ. විධිකරණ අංශයෙන් ගත්තාම පැතුම් නිස්සංකල, කමිදු මෙන්ඩිස්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් චානක මේ වගේ ක්‍රීඩකයෝ යම් ස්ථාවරත්වයක සිටින පිතිකරුව. පන්දු යමේ අංශයෙන් ගත්තාම වනිදු හසරංග, මයිස් තීක්ෂණ, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමිර ගහනවා නම් එහෙමයි. ඒ වගේම නුවන් තුෂාර වගේ ක්‍රීඩකයෝ, ඔය දීශාන් මදුශංකලා ගහනවා නම් එහෙමයි. ඒ වගේ ක්‍රීඩකයෝ ගත්තාම සෑහෙන පන්දු යැවීමේ අපි දන්නා කියන
දක්ෂතා දක්වපු නන්ටිකක් තියෙන ඔතනින් පිට කවුරුත් අරන් ගිහිල්ලා වැඩක් වෙන එකක් නෑ මොකද අධ්‍යක්ීම් තියෙනටත් ඕනි ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරලා තියෙනත් ඕනි මෑත කාලේ දක්ෂතා දක්වලා තියෙනත් ඕනි ජාත්‍යන්තර තරඟවලදී විශේෂයෙන්ම ඉතින් දේශීය තරඟ මේ නැත්තම් අන්තර් සංජිත තරඟවලදී දක්ෂතා දක්වනවා කියලා එකපාරම ගියොත් එහෙම මේ අපේ ප්‍රේක්ෂකයෝ කියනවා වගේ තමයි දවසයි දෙකයි එක්කෝ ඉන්ජරි වෙලා ලංකාවට එයි එක්කෝ වැඩක් නැතුව කණ්ඩායමෙන් අයින් කරලා තියන්නේ ඊට පස්සේ ආදේශකයක්වත් ගෙනියන්නට බැරි වෙනවා තාක්ෂණික කමිටුවට දාලා අවසර ගන්නේ නැතුව ඉතින් ඔන්නෝව තමයි වෙන්න තියෙන්නේ අපි බලමු පසුගිය තීරීම් කමිටුවල කරපු මෝඩ වැඩ මේ තීරීම් කමිටුව කරන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා ඉතින් ජාත්‍යන්තර තරඟ නැති වුණත් අන්තර් සංජිත තරඟාවලියක් පවත්වුවත් ඒ වයින් කණ්ඩායම තෝරනවාට වඩා මේ ඉන්න ක්‍රීඩකයන් නැත්තම් ලෝක කුසලානයට දැන් යන්න ඉන්න ක්‍රීඩකයෝ ටිකක් අපිත් දන්නවා අන්න ඒ ක්‍රීඩකයන්ට තරඟ පුහුණුව ලබා දීමට පමණක් ඕවා යොදා ගන්නවා නම් හොඳයි ඇඟට ගුණයි කියන එක තමයි කියන්න තියෙන්නේ නැත්තම් මේ එකපාරම උඩින් පාත් කරලා ඉවරලා කණ්ඩායම් වලට දාලා ඉන්දියාවේ වෙච්ච ලෝක කුසලානයට වෙනවා වගේ එකක් තමයි වෙනවා ඇත්තේ ලොකු අමාරුවක වැටෙයි තරඟාවලියේ මුල් ටික යනකොට ආපහු ක්‍රීඩකයන් මෙහෙන් ගෙනියන්න වෙනවා වැරදි තීරණ අරගෙන පසුගිය ලෝක කුසලානිය වගේ පළවෙනි තරඟයේ ජූනි 3 වෙනිදා සෞන්දා දිනයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේක පැවැත්වෙන්නේ නිව්යෝක් වල ඒ වගේම ජූනි 7 වෙනිදා අපේ හොඳම ළඟම මිත්‍රයන් බංග්ලාදේශය ඒක පැවැත්වෙන්නේ ඩලස් වල ඒත් ඇමරිකාවේ ඊට පස්සේ ජූනි 11 වෙනිදා නේපාලයේ සමග ඒත් ඇමරිකාවේ ලඩහිල් වල ඒ වගේම 16 වෙනිදා නෙදර්ලන්තයේ සමග ඒක පැවැත්වෙන්නේ කොදෙව් වල සෙන් ලුසියා වල ඉතින් ඒක විතරයි අවසාන තරඟයේ විතරයි කොදෙව් වල පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඔතනින් අනිවාර්යෙන්ම අපි අංක 2 බවට පත් වෙන්නට ඕනි. සුපර් 8 නැත්නම් සුපිරි 8 දෙනාගේ වටය ක්‍රීඩා කිරීමට යාමට ඊළඟ පින්ම පණින්න. ඒ කියන්නේ එක කාණ්ඩයකින් 1-2 විතරයි සුපිරි 8 දෙනාගේ වටයට යන්න. ඉතින් සුපර් 8 වල කාණ්ඩ දෙකක් තියෙනවා ගෲප් 1යි ගෲප් 2යි විදිහට අපි යන්නේ මොන ගෲප් එකකටද කියලා තීරණය වෙන්නේ අපි ගන්න ස්ථානයත් එක්ක. අපි D ඉන්නේ D1 නම් අපි යන්නේ ගෲප් 2කට D2 නම් යන්නේ ගෲප් 1කට. මාරු වෙලා තමයි යන්නේ. එකට හම්බ වෙන්නේ නැහැ ආය. ආය හම්බ වෙනවා නම් හම්බ වෙන්න පුළුවන් සෙමි ෆයිනල් හරි ෆයිනල් වලදී විතරයි අපේ කාණ්ඩයේ හිටපු කණ්ඩායමක්. ඒ කියන්නේ දකුණු අප්‍රිකාව කියලා අපි අනුමාන කරොත් ඔවුන් සෙමි ෆයිනල් වලදී හරි ෆයිනල් වලදී හරි හම්බ වෙන්නට පුළුවන්. ඒ හැර අපිට නැවතත් සුපර් 8 වලදී ඔවුන්ව හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ සැලැස්මකට තමයි මෙවර ලෝක කුසලානය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. අපි බලමු. ඉතින් දේශීය තරඟ නැත්තම් අන්තර් සංජිත තරඟාවලියක් ගහලා ඕකේ දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ ලෝක කුසලානයට තෝරන්නට සිත් පහළ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද දැනටත් අපි දන්නවා ලෝක කුසලානයට තේරිය යුත්තේ නැත්තම් තේරෙන්නට ඉන්න ඉදිරියෙන්ම සිටින අවසාන ජාත්‍යන්තර තරඟ සාර්ථකව කරපු ක්‍රීඩකයෝ ටික. එතන අනිවාර්යයෙන්ම 13ක් 14ක් විතර අපි නම් දන්නවා පිළිවෙලටම. අපි බලමු ඒ ක්‍රීඩකයන්ගෙන් මේ සංචිතය තේරේවි. ඊට අමතරව ඕනනම් මේ දවස්වල දක්ෂතා දක්වන ක්‍රීඩකයන් එක්කෙනෙක් දෙන්නෙකුට එන්නට අවස්ථාව තියෙයි. අපි බලමු අවසාන තීරණය කොහොමද කියලා නව තේරීම් කමිටුවේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.